අපේ පරණ මතකයන් ගැන විතරක් අපි කතා කරමු. එහෙම නැත්නම් කවදාවත් ම හම්බෙලා නැති දෙන්නෙක් වගේ කතා කරමු. මැඩම්, මම මැඩම්ව කොයිද හරි දැකලා තියෙනවා. මං හිතන්නේ මිස්ටර් වැරදීමක් කළා. අනේ ඔව් මැඩම්, මගේ අතින් ගොඩාක් වැරදි වුණා. මැඩම්ට පුළුවන්ද මට එකම එක chance එකක් දෙන්න මේ වැරදි හැමදේම හදාගන්න? එකම එක chance එකක්. සමහරක් වැරදි හදාගෙන අපිට අතීතේ යන්න වෙනවා. ඔය මං කිව්වනේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා කියලා. මට තාමත් මතක් වෙනවා. ඔයාවයි ලංගිවයි ගමෙන් එක්කන් ඇවිල්ලා පළවෙනි පාරට රෑ කෑමකට හොටෙල් එකට ගිය දවසේ. එදා අපි හරියට කන්නවත් දන්නේ නැහැ. ඒත් දැන් අපිටම කියලා හොටෙල් එකක් තියෙනවා සංජාන. අපිට ඇති එක සතුටු වෙන්න අපේ ජීවිතේටම. දැන්වත් උඹ එකක් තේරුම් ගනි. රමේෂ් තාම උඹ පාවිච්චි කරනවා. ඒ නිසා ඌ ගැන උඹ අමුතුවෙන් අනුකම්පාවෙන් හිටන්න ඕනේ නැහැ. මං කියන විදිහට වැඩ කරපන්. හරි. උන් දැන් මොනවද කරන්න ඕනේ? මල් ළඟදී වෙනව රමේෂ් ඉන්න තැනට. ඇවිල්ලා උඹ ඉස්සරහට දෙකක් අනිනවා. ඊට පස්සේ මම උට දවස් දෙකක් දෙනවා චමින්දව මරන්න. උඹට තියෙන්නේ චමින්දව මරන තැනට වෙනකන් ඌ පුෂ් කරන එක විතරයි. ගලලා දැන් එක ගලින් කුරුළු දෙන්නම ඉවරයක් කරන්න. ඒව කිව්වත් වැරද්දක් නැහැ. චමින්දව වාතයක් වේගෙන ඉන්නේ. මට ඕනේ ඌවත් ඉවරයක් කරන්න. හරි. එම රමේෂ කොටු කළ දුන්න කියන්නකෝ. ඊට පස්සේ මට මොකද වෙන්නේ? ඒක ඊට පස්සේ බලමු. ඒක ඊට පස්සේ මාවත් ඉවරක් කරන්න. දේවින්ද කැමැත්ත අනුව. අකල් දැන් දේවින්ද මැරලානේ. ඉතර දැන් කොහමද උගේ කැමැත්තට වැඩ වෙන්නේ? ඌ සරින් සරේ විල මට කරන්න ඕන වැඩ ටික කියනවා. අන්නේ කොහොතර මතක තියාගන්න. බරතියන්නේ ඌ කැමති විදියට වැඩේ කරන එක. එච්චරයි. මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරගෙන මට ඉස්සරහටම යන්න පුළුවන්. එකපාරක් බලන්න. අපි ඉස්සර කොච්චර සතුටෙන් ජීවත් වුණාද රමේෂ්? එයි අපි හැමදේම විනාශ කරගත්තේ. මේක තමයි සංජන් මහත් කියන්නේ. අපි ඉස්සර කොච්චර සතුටින් හිටියද? මං කිව්වේ මීට ගොඩාක් ඉස්සර රමේෂ්. ඔයා මම දේවින්ද අජිත් අපි යාළු ඔක්කොම කොච්චර සතුටින් ජීවත් වුණාද? අන්තිමට අපිට මොනවද ඉතුරු වුනේ? සංජනා, අයියෝ මේ වගේ වෙලාවක
එමේ කතාවක් කියන්නේ सॉरी रमेश मटे अतीत हम तक करन में सरीन सरे अरे एक मत अक ना संजाना महटो ना अभी वेन लटकट गिल पदेंचे डायस एक ओयाट की तरह नमी ओया तनो डायस ओट कोई तरह आदरी दिखिए प्रिंस मंग हेमदाम की अन्य मेक तमाई अभी थरियर चेस बोर्ड के तीर्थ होगी एक उठवे मे कोटूट मे कोटे मे कोटूट कोई बेलावे कपे के दान्य ने दान्य मट प्रश्न दीने डायस एक का नहीं अजीत करदर अतर कमती उत्तर दिनगिना ओया याप हुए प्रश्न मकिंगाने ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද නෑ මේ මයික් එක බට නතර වුණා හරි වැඩක් නේ මෙච්චර වෙලා හොඳට ඇවිල්ලා මෙතනමද බයික් එක නතර වුණේ නෑ මේ මෙලඩි කලුණුත් තිබ්බා එතකොට බයිසිකලේ හදනවට වැඩිය මොකටද මේ පැත්ත බලන්නේ නෑක මම බැලුවේ නෑ මල්ලි මේ ඔයාව කවුරු වෙව්වත් කමන්නේ එයාට ගිහිල්ලා කියන්න අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා අපිට අපි ගැන බලා ගන්න පුළුවන් කියන්න කවුද අක්කේ මං එහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ මේ මගේ මේ බයික් එක කැඩනවා එච්චරයි මල්ලි ගිහින් වික්ටර්ට කියනවා මං කිව්වයි කියලා ආපහු මෙහෙම කට්ටිය වන්න එපා කියලා තේරුණාද शांति विक्टर मन दें सरे आ क्यों नहीं द आप इतने पार्टी इन्ने दें ऐ मैं गिद्धर टा मिनी स्वीवाने मन कट्टी है मंका उधर ते हुए ने बोरु किया ने पाव विक्टर दैनुत मानुसे एक बाइसिकल लेकिंग एविट पहल लगी ऐ आप इतने पार्टी इन्ने दें नेते
දැන්ද බයික් එක කාවේ? ඔව්. දැන් තමයි. හැබැයි වික්ටර් ආපහු මං කියන්නේ. ආපහු මුන් වෙවන්න එපා. ශාන්ති? ශාත්? හලෝ. ප්‍රින්ස්. මේ චමින්දියා ආයි අරබෙත් එක හරිගෙන ආවා. ඉක්මනට මේකට මොකක් හරි කරන්න ඕන. හරි. මේ දවස්වල කොහමද මාදවගේ වැඩ? වැඩ නම් කරනවා. ඒ වුණාට තාමත් අර අනවශ්‍ය දේවල් නම් හොයනවා. මාදවගේ ළඟකදී ඉඳලා මොකද්ද ඔය ලොකු වෙනසක් තියෙනවා. රයන්, ඔයා මොනව හරි කිව්වද? මිනිහව නවත්තන එකත් ලේසි නෑ. තානියා මෙන්න මේ ෆයිල්ස් ටික මාදවට ලැබෙන්න සලස්සන්න. හැබැයි මම දුන්න කියලා නෙවෙයි. වෙන ෆයිල්ස් ටිකක් එක්ක වැරදිලා ගියා වගේ දෙන්න. ඔතන තියෙන්නේ රමේෂ් ගැන බොරු ඩීටේල්ස් වගේ. මට ඕනේ කොහොම හරි මිනිහා රමේෂ් ගැන හොයන එක නවත්තන්න. කොඩයිස්. ඩයිස්. පහුගිය දවස් ටිකේ මාදව ආගිය තැන් ගැන ඇහගාගෙන හිටියේ. ඔව්. හැබැයි මිනිහත් දැන් ටික ටික මාව කට් කරනවා වගේ. ආ. ගුඩ් මෝර්නින් ලන්දාරියා. වාඩි වෙන්න වාඩි වෙන්න. මාදව මල්ලි. පහුගිය කාලේ වෙච්ච දේවල් අමතක කරලා දාලා දැන් වා සීරියස්ලි අපේ හෝටල් ප්‍රොජෙක්ට් එකට බහින්න. තානියා මේ මාදවට ඕන කරන ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික දෙන්නු කර account files එහෙම. දැස් අපි යන්න. ඔලියා. මෙන්න ෆයිල් ටික. මොනා හරි තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් මගෙන් අහන්න. මම යනවා. අජියා මං හිතුවේ කොහෙට හරි පණින්න. වාඩද? වෙන රටකට නැත්තම් මුකින් ගැලවිල්ලක් නැහැ. ඒතර සංජය නැෂනල් මං ගිහලා ඒගොල්ලන්ව ගන්න. බයිදන තුඹ ගියාට පස්සේ උන් යාලට පාඩු වින්න දෙයි කියලා. ඒක තමයි මට තියෙන ප්‍රශ්න. මේෂ්. කිසි ගාණක් නැතුව ඉන්නවනේ. අනේ නෑ අංකල්. මාත් කල්පනා කරගෙන හිටියේ කොහොමද අංකල් කිව්ව වැඩේ කරන්න කියලා. කල්පනා කරගෙන ඉන්නේ? මොන මිනිහ කල්පනා කරන්නේ? මං ඔබට හිත හිතා ඉන්න වෙලාවක් දුන්නේ හරි අංකල් අපිට මේක විසඳ ගන්න වෙන විදියක් නැද්ද මං ඉල්ලන ඕන ගානක් දෙන්න මේ සල්ලි තියාගනින් යකෝ වෙයිතේ මම මේක කරන්න සල්ලි වලට කියලාද මං ඔබට තව දවස් දෙකක් දෙනවා ඒ දවස් දෙක තුල මේක සිද්ධු වුනේ නැත්නම් වයිවරයි කියන එක විතරක් හිතාගන්න එච්චරයි අංකල් අපි මේක පොඩ්ඩක් කතා කරලා මකට වහපන් මට ඔබත් එක්කලා ගන්න දෙනුවක් නැහැ මන් දෙනවා තව ඇය 48 එලාම් මේ කවුන්ට් කරලා තියාගන්න. හැබැයි ඊට පස්සේ මේ විදිහට නෙමෙයි මං ඔබව හම්බුනේ. හරි?
මේ දවස් දෙකේ මොක හොයට හරි පණින්න හිතාගෙන ඉන්නව නම් ඒ අදහස ඉදින් අතර ඉස්සරහ පැය 48ක්ම මං ඔබ ගැන හැගාගෙන අනේකේ මේ ටික මේ පරණ ෆයිල් එක නේද බලන්න ඕනේ. ආ. ඕක ටැලි වෙනවද කියලා බලන්න චෙක් කරලා. ආ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. ආ. අක්කේ මෙතන මේ රමේෂ්ගේ පරණ account ෆයිල් එකකුත් තියෙනවනේ ඒක මම චෙක් කරන්න ඕනේද වැරදිලා ආපු එකක්ද ආ ඒකත් ඔතෙන් තැරිලාද ඒක වැරදි ෆයිල් එකක් වැරදිලා ඇවිල්ලා තියෙන බලන්න එපා කොදෙන් නෑ අක්කේ මම මේ කෝකටත් කියලා බලන්න නේද පරණ ඒවා දැනගෙන ඉන්න එකත් හොඳයිනේ ඔයාගේ වැඩේට නම් ඕක ඕන වෙන එකක් නැති වෙයි මං හිතන්නේ ඒත් මේ රමේෂ්ගේ පරණ account ෆයිල් එකක් මොකද මේ business partners ලා වුණාම පරණ details උත් ඕන කරනවනේ ඒකයි ඒ කියන්නේ හොටෙල් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන්ම රමේෂ් account file එකක් තියාගෙන ඉඳලා තියෙනවා ඔය ඔයාට ඕන නම් ඕක බලන්න බලලම පරිස්සම් කරලා දෙන්න ආම යනවද බං මොන නෙත්තක්ද කරන්නේ අපි පුළුවන් තරම් ඉක්මනට යනවා බොස් පුළුවන් තරම් ඉක්මනින් ගිහිල්ලා අම්මවයි කෙල්ලවයි අරගෙන වරයි අම්මා නැති වුණත් කෙල්ලව අරගෙන වරයි හරි බොස් අපි කොහොම හරි දෙන්නවම අරන් එන්න මොන රවුලක්ම කෝල් එකක් ආපන් ඔබ වැරදි එකත් එක්ක හැප්පුණ වික්ටර් අජියා වෙන කරන්න දෙයක් නැහැ මට කොහෙන් හරි එකෙක් හොයලා දීපන් ඔය නාකිය අංකල් කාර්යය විවරයක් කරලා දාන්න පුළුවන් එකේ කොයි මර කමන්නේ කීයක් ගියත් කමන්නේ නැහැ මට හොයලා දීපන් ඒක කරන්න පුළුවන් වැඩක් නම් මම මෙලහකට දෙක කරලා බං මුණ අවතාරයක්ද කොහෙද මට හිතෙන්නේ මූ දේවින්දගේ අවතාරේ බං හරි දැන් මම මොකද්ද මට කරන්න කියන්නේ චමින්දේව මරන්නම වෙනවා. අජියා මම කොහොමද බං මේ වගේ දෙයක් කරන්නේ? මට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද? පොඩ්ඩ හිතලා බලපන්. වික්ටර් ඉවර කරනවට වඩා ලේසි චමින්ද ඉවර කරන්න. අජියා මේ පිස්සල් එක තියෙනවා. ඒක නම් මට තියපු ඔළුව කුඩු වෙලාම යන්න. හඳුන්වාදෙන එලිෆන්ට් හවුස් ෆිටෝ වින්දනේන් පිරි ජීවිතයට මට ඕන කවදා හරි ඔයා රයන්ව කසාද බඳිනවා දකින්න උඹට ඕන සල්ලිද සල්ලි ඕන තරම් දෙන්න සල්ලි තෝණ ඊට කලින් මට අර නාකියගේ කෙල්ල ගෙනත් දීපන් අම්මා අපේම අපේම